Multilac, Colour the World, Sri Lankan. මේ වෙලාවේ අපි මාධ්‍යින් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ සෞඛ්‍ය ලේකම්තුමාගෙන් කරුණ විමසන්න. අපි අභියෝග කරනවා සෞඛ්‍ය ලේකම්තුමාට හෙට දිනේ බිඳ වැටෙන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන මොනවාද කියලා. පුළුවන් නම් සෞඛ්‍ය ලේකම්තුමා දන්නවා නම් කියන්න. සෞඛ්‍ය ලේකම්තුමා දන්නවා නම් කියන්න හෙට වෛද්‍යවරුන් නැති රෝගීන් සිටින හෙට ඉඳා. රෝගීන් ඉන්නවා වෛද්‍යවරු නැති. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන මොනවාද හැකිනම් කියන්න. අපි හෙට මාධ්‍යයට කියනවා. අපි අද කියන්නේ නැහැ. අපි අද සෞඛ්‍ය ලේකම්තුමාට අභියෝග කරනවා පුළුවන් නම් කියන්න. හෙට අපි කියනවා සෞඛ්‍ය ලේකම්තුමාට අද කියන්න බැරි වුණා. අපි හෙට පෙන්නනවා මොන ප්‍රතිකාර මධ්‍යස්ථානවලද රෝගීන් ඉන්නා නමුත් වෛද්‍යවරුන් නැති ස්ථාන මොනවාද කියන කාරණේ අපි පෙන්වා දීමට එතකොට දැන් හෙට දිනේ දැන් මේ අදාළ දිස්ත්‍රික්ක පහේ OPD එක ක්ලිනිකින් ඒ එක්කම අඩපණයිද? ඔව් රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා නුකොටගෙන අනිත් සියලුම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක වෙනවා මේ දිස්ත්‍රික්ක පහේ රෝහල් තුල. එහිදී අපේ හදිසි ප්‍රතිකාර සේවා කිසිසේත්ම අදාළ කරන්නේ නැහැ. ඒ වගේම විශේෂ වකුගඩු රෝහල් ඒවා ක්‍රියාත්මක කරනවා. ඒ වගේම කොවිඩ් ප්‍රතිකාර සඳහා ඒ පැමිණෙන රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාරයන් සිද්ධ කරනවා. නමුත් අවාසනාවන්ත තත්ත්වය තමයි මම පැහැදිලි කරලා දුන්නේ. කොවිඩ් රෝහල් වල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇතැම් ප්‍රදේශ වල රට පුරාම විහිදුණු ජාලයක් තුළ රෝගීන් ඉන්න රෝහල් හෙට දිනේ තියෙනවා. නමුත් හෙටින් පස්සේ වෛද්‍යවරු උදාහැරීම නිසා ඇතැම් රෝහල් වල වෛද්‍යවරු නැතිම රෝහල් තියෙනවා, ප්‍රතිකාර මධ්‍යස්ථාන තියෙනවා. ඒ වගේම ඒ පවත්වා ගැනීමට නොහැකි මට්ටමටපත් වෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කාරණේ සම්බන්ධයෙන් තමයි අපි සෞඛ්‍ය ලේකම්තුමන්ට අභියෝග කරේ. ඒ පිළිබඳව එතුමා දැනුවත් නම් ඒ කුමන රෝහල්ද කුමන පද්ධතිද හෙට දිනේ සිට බිඳ වැටෙන්නේ කියලා පුළුවන් නම් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ අතරමැදි මධ්‍යස්ථානවල සේවය අඩාල වෙන්නේ ඒවැයි හිටපු වෛද්‍යවරු වෙන මේ ස්ථාන මාරුවීම වලට ලක් වෙන නිසාද? වෛද්‍යවරුන්ට ස්ථාන මාරු පත්වීම් ලබා දීලා තියෙනවා. මේ පශ්චාත් සීමා වාසික පත්වීම් ලබා දීලා තියෙනවා. මෙහිදී ගැටලුව තියෙන්නේ පැහැදිලි කරගන්න ඕනේ මාධ්‍ය මේ පශ්චාත් සීමා වාසික පත්වීම් විගස ඉක්මනින් ලබා දීම සම්බන්ධයෙන් අපි ලබා දීම සම්බන්ධයෙන් එකඟතාවයක් තිබුණා. ඒතකොට පශ්චාත් සීමා වාසික පත්වීම් බලාපොරොත්තුවෙන් හිටිය කණ්ඩායම් දෙකක්ම හිටියා. ඒ වෛද්‍යවරුන්ට ඉක්මනින් පශ්චාත් සීමා වාසික පත්වීම් ලබා දීමේ සඳහා ක්‍රමවේදයක් මාරු මණ්ඩලවල තුල ක්‍රියාත්මක කිරීමන નિયમિતව තිබුණා. ඒ નિયમિતව තිබියදී අත්නෝමතික විදියට මේ මාරු මණ්ඩලවල අවසන් එකගතාවයෙන් ලයිස්තුව හදලා ඉවර කරන්නේ නැතුව නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකු ප්‍රයෝගී කරගෙන සෞඛ්‍ය ලේකම්තුමන් එකවරම මාරු මණ්ඩල විසින් අත්සන් තබන්නේ නැතුව මාරු මණ්ඩලවල අත්සන් තබනවා කියන්නේ ලයිස්තුව මාරු මණ්ඩලයේ අනුමැතියත් එක්ක සැකසුවා කියන කාරණා. නමුත් මාරු මණ්ඩලයේ අත්සනෙන් තොරව එක්වරම ඒ ප්‍රකාශයට පත් කරා. ඒ තුලින් මේ කොවිඩ් මධ්‍යස්ථාන වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම, ඒ වගේම ඇතැම් දුෂ්කර ස්ථාන වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම පිළිබඳ අර මාරු මණ්ඩල වල තිබුණු ප්ලෑන් එක, ඒ ක්‍රමවේදය සියල්ල මුල්ලංගනය වෙන ආකාරයට කිරීම නිසා මේ සිදු වෙලා තියෙනවා. නැත්තම් මේ වෛද්‍යවරු කණ්ඩායම් දෙකටම හැකි ඉක්මනින් මේ 1500ටම දැන් ලබා දෙන්නේ පළවෙනි පියවරේදී 500කට පමණ රජ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට අපි සිටියේ මේ වෛද්‍යවරුන් කණ්ඩායම් දෙකටම හැකි ඉක්මනින් පශ්චාත් සීමා වාසික පත්වීම් ලබා දෙන්න ඕනේ. ඒ ලබා දෙන ක්‍රමවේදය තුලින් මේ රෝහල් පද්ධතිය බිඳ වැටෙන්නේ නැතිව ලබා දෙන ක්‍රමවේදයක් සකස් කරලා තිබුණේ. ඒ අනුගමනය නොකර මාරු මණ්ඩලවලේ මතයට ඇහුම්කන් දෙන්නේ නැතුව මාරු මණ්ඩලත් එක්ක ඒ කාරණය නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නැතුව තනි තීරණයකට සෞඛ්‍ය ලේකම්වරයා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය විජේසූරිය මහතා ක්‍රියාත්මක වීම නිසා තමා මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. ඉතින් මෙයා ඒ ලයිස්තුව ඉවත් කරලා නැවතත් ඒ නිවැරදි කරලා ඒ වගේම ඊළඟ කණ්ඩායමට පශ්චාත් සීමා වාසික පත්වීම් ලබා දීලා මේ රෝහල් පද්ධතිය බිඳ වැටෙන්නේ නැති වෙන විදිහට දුෂ්කර ප්‍රදේශවලට වෛද්‍යවරු නියුක්ත කරන විදිහට ඒ වගේම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ පිළිබඳ කිසිම දැනුමක් නොමැතිව අර කිව්වා වගේ සෞඛ්‍ය ලේකම්තුමා හිතන් ඉන්නවා මේ සියල්ලම දන්නවා කියලා. මුලින්ම එතුමා තේරුම් ගත්ත නම් මේ සියල්ලම දන්නේ නැහැ. මේ මාරු මණ්ඩලීට වඩා යමක් දන්නවා. මේ රෝහල් පද්ධතිය පහුගිය කාලයේ පුරා ඔබ දන්නවා කොවිඩ් පටන් ගත්ත වෙලාවෙ ඉඳ
මේ කොවිඩ් මධ්‍යස්ථාන පවත්වාගෙන යාම හෝම් බේස් කියායක අර නිවාසවල රෝගීන් රැකබලා ගන්නා ක්‍රමවේද ඒ වගේම රෝහල් වලට රෝග ඒ අවශ්‍ය වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමේ මාරු මණ්ඩල තුල ඒ අවශ්‍ය දේවල් දිගින් දිගටම කළා. ඒ පිළිබඳ දැනුමක් තියෙනවා. ඒ පිළිබඳ නිවැරදි දැක්මක් අපි සතුව තියෙනවා. ඒ පිළිබඳ කිසිම තැකීමක් නොකර මෙය අර හමුදා නිලධාරියෙකුගේ මානසිකත්වයෙන් ක්‍රියාත්මක වීම නිසා ඇතිවෙච්ච හදීසි බරපතල තත්ත්වයක් තමයි තියෙන්නේ. අමාත්‍යංශය පැත්තෙන් එන අදහස තමයි දැන් මේ අත්‍යවශ්‍යතාවය මත ප්‍රයොරිටි එක අනුව තමයි මේ පත්තින් ලබා දීලා තියෙන්නේ කියලා. ඒක හෙට බලා ගන්න පුළුවන්නේ රෝහල් බිඳ වැටෙනවද නැද්ද කියන කාරණා. ICC ටික ICC කියන්නේ COVID ICC කියන්නේ COVID අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන. හෙට බිඳ වැටෙනවද හෙටින් පස්සේ වල වෛද්‍යවරුන් ඉන්නවද කියන කාරණේ ඒ ප්‍රයොරිටි එකෙන්ද කලේ නැත්ද කියන කාරණේ හෙට දිනේදී ජනතාවට පෙයි. ඒ සම්බන්ධයෙන් තමයි අපි දැන් දවස් ගාණක් තිස්සේ මේ නිවැරදි කරන්න කියලා සාකච්ඡා කරන්නේ. මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දීලා කිව්වා මේකට මැදිහත් වෙලා ඉක්මනින් විසඳන්න. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමන්ට අපි කිව්වා දුරකථනයෙන් සහ තුමාව හමු වෙලා අපි මේ පැහැදිලි කරන්න උත්සාහ කරා. නමුත් අපිට පේන්න තියෙන කාරණය තමයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට මේ පිළිබඳ දැනුමක් තිබුණා. එතුමාත් අද අසරණ වෙලා. එතුමා කියන දේ තහන්නේ නැතුව සෞඛ්‍ය ලේකම්වරයා ඉතාමත් අත්නෝමතික විදිහට ක්‍රියාත්මක වෙනවා. අපිට පේන්න තියෙනවා රෝහල් පරිපාලකයන්ට SMS පණිවිඩ යවනවා සෞඛ්‍ය ලේකම්වරයා මේ අනිවාර්යයෙන්ම හෙට දිනේ ක්‍රියාත්මක විය යුතුයි කියලා මේ තියෙන තත්ත්වය පිළිබඳ දැනුමක් නැහැ කියන එක විතරයි අපිට පේන්න තියෙන්නේ. සෞඛ්‍ය ලේකම්තුමා කටයුතු කරන්නේ සියල්ල දත් මානසිකත්වයෙන් එහෙම නැත්නම් හමුදා මානසිකත්වයකින් යුතුව මේ දෙයස ක්‍රියාත්මක වෙනවා කියන දේ තමයි අපිට පැහැදිලි වෙලා තියෙන්නේ. ඒකට හෙට දිනේ බිඳ වැටෙන සෞඛ්‍ය සේවයේ පිළිබඳ සාක්ෂි සාධක හෙට දිනේදී ඒවා ජනතාවට මහ ජනතාවට ඒ වගේම සෞඛ්‍ය අංශයට ඒ වගේම මාධ්‍යයට පෙනේ. රෝගීන් ඉන්න වෛද්‍යවරුන් නැති ප්‍රතිකාර මධ්‍යස්ථාන අනිද්දා දවසේ ඉඳන් ඒවා කිසිසේත්ම පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත් වේ. ඉතින් හෙටටත් වෙලාව තියෙනවා. හෙට උදේ 8ට අපි ආරම්භ කරන්නේ වෛද්‍ය වර්ජනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට උමනාවක් තියෙනවනම් රජයට උමනාවක් තියෙනවනම් මේ පිළිබඳ ක්‍රියාත්මක වීමට දැනටත් ප්‍රමාද නැහැ. හැබැයි ප්‍රමාද වීම නම් පැහැදිලි වන්නේ මේ සෞඛ්‍ය බිඳවට්ටල ජනතාව තුළ අපහසුතාවයක් ඇති කරලා මේ වෙන කුමන හෝ ක්‍රියාකාරීත්වයකට බලවේගයකට මෙය සෞඛ්‍යම විනාශ කරන්න මේ අපේ තියෙන සෞඛ්‍යම විනාශ කිරීමේ ක්‍රමවේදයකට යනවා කියන කාරණේ වෙන්නේ එකයි අපි කිව්වේ අපිට පේන්න තියෙනවා රාජිත සේනාරත්න යුගය ඔබට මතකයි ඒ යුගයේදී වෙච්ච දූෂණ වංචා ජනාධිපති කොමිසම් සභාවලේ සාක්ෂි ඇතුව ඔප්පුව කාරණා මේ ආකාරයටම ක්‍රියාත්මක වූ ආකාරය ඒ අවස්ථාවේදී ඔහු වට කරගෙන හිටපු පිරිසම අද සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අමාත්‍යතුමන්වත් සෞඛ්‍ය ලේකම්තුමන්ටත් උපදෙස් දෙන බව අපිට පේන්න තියෙනවා. අපි මේ පිළිබඳ මාධ්‍ය පහුගිය කාලයේ පුරාටම දැනුවත් කරමින් සිටියේ එහි උච්චතම අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඔවුන් කියන දේ අහන්න ගිහිල්ලා සෞඛ්‍ය ලේකම්තුමා අමාරුවේ වැටෙනවා බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඒක අපි දන්නේ නැහැ මේක සෞඛ්‍යම විනාශ වෙලා යෑම මේ කාණ්ඩයට අවශ්‍යද කියලා. අපිට පේන්න තියෙන දේ තමයි දැන දැනම මේ සෞඛ්‍යම ජනතාවවත් අපහසුතාවයට පත් කරමින් වලට ගෙනියනවා කියන කාරණා. දැන් මේව වර්ජන සඳහා සහභාගී වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍යවරු විතරද අනිකුත් සංගම්වල වෛද්‍යවරුත් මේ වර්ජන සඳහා සහයෝගය පළ කරනවද? කොහොමද අපේ රජයේ රෝහල් වල ඉන්න වෛද්‍යවරුන්ගෙන් 95%කටත් වඩා වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමේ වෛද්‍යවරුන් තා මේ රට පුරාම ඉන්නේ. ඒකට ඔය අනිත් සංගම් කියලා තියෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් තැන් තැන්වල. ඒගොල්ලෝ වර්ජනය කරයිද නැද්ද කියන කාරණේ අපිට අදාළ නැහැ. නමුත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් සිදු කරන වර්ජනයක් තමයි මේක. ඒ सिद्ध කරන්නේ මේ සෞඛ්‍ය ඇති වෙන බරපතල තත්ත්වය හේතු කොටගෙන වෛද්‍යවරුන් වර්ජනය කරන්නේ මේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් මේ පිළිබඳ දිගින් දිගටම පෙන්වලා දුන්නා මේ නිවැරදි කරන්න කියලා. හෙට දවසේ ඉඳන් කොහොමත් බිඳ වැටෙනවා මේ සෞඛ්‍ය මේ ක්‍රියාත්මක වුණොත් මේ පශ්චාත් සීමා වාසිකලා ඉස්තු ඒක මේ වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමා වාසික පත්වීම හෙට ලබා ගන්න ඉන්න වෛද්‍යවරුන්ගේ වරදකින් සිදුවන දෙයක් නෙමෙයි. ඔවුන්ට ඒ පිළිබඳ කරුණු දැක්වීමට අපි කටයුතු කරලා තියෙනවා. නමුත් ඔවුන්වත් අසරණ වෙලා තියෙනවා. අපිට පේන්න තියෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමාත් මේ තත්ත්වයේ තේරුම් අරන් තියෙනවා. නමුත් එතුමත් අසරණ වෙලා තියෙනවා මේ සෞඛ්‍ය ලේකම්තුමන්ගේ ක්‍රියාකාරීත්වය නිසා. The news reporter.
වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය. Multilac, Color the World, Sri Lankan.